පින්වත අකුසල් විපාකයට පැමිණෙන්නේ තව තවත් අකුසල් සිදු කොට වීමටයි. අකුසල් විපාකයන් ඉදිරියේ ඇලීම් සහ ගැටීම් නොව ධර්මානුකූල හේතුඵල ධර්මයෝමයි අපි මතු කොට දැකිය යුත්තේ. පින්වත අපි රාත්‍රී කාලයේ දෙන සුබ නැකත්වලට ගැටීමෙන් හෝ ඇලීමෙන් මාර ධර්මයන්ටමයි සුබ සිංහල අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරවෙන්නේ. පින්වත සමාජගත වෙන අධාර්මිෂ්ඨභාවයන් නිසා සිදුවෙන තුෂ්ණාධික මානුෂ ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාව ධර්මයේ අසමතුලිත වී සිදුවෙන ඉරහඳ තාරකා අවැසි විකෘති වී මිදිරියේ පින්වත් ඔබ සද්ධර්මයේ අර්ථයන්ගේ නොවෙනස් කෙනෙක් වෙන්න කරුණා කර පින්වත් ඔබ නැකත් හදන පින්වත් ජ්‍යොතිෂ වේදීන්ට හෝ ජ්‍යොතිෂ විද්‍යාවට චෝදනා කරන්නේ නැතුව සියලු සත්‍යෝ සුවපත් වේවායයි මේ සිටි උතුම් සද්ධර්මයේ සුබ නැකත වෙන දස කුසල් ධර්මයෝම ලෞකික සැපයට එකම මාර්ගය වෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයම ඔබේ සුබ නැකත බවට පත් කොට ගන්න. ඉදිරියේදී උදා වෙන පුඤ්ඤවන්ත අප්‍රේල් 14 වෙනි දින ඉමිදිරි උදෑසන සියලු සත්‍යෝ සුවපත් වේවායයි මෙත් සිතින් අවදි වෙලා කායික වශයෙන් පිරිසිදු වෙලා උතුම් සීලයක පිහිටලා තෙරුවන් වන්දනා කොට දස දිසාවටම මොහොතක් මෛත්‍රිය පතුරවා උදා වෙන පුඤ්ඤවන්ත සිංහල අලුත් අවුරුද්ද පුණ්‍ය සිතින් ආරම්භ කොට ගන්න. සිංහල අලුත් අවුරුද්ද දවසේ නැව් මුට්ටියක ඔබේ නිවසේ ඉදෙන කිරිබතේ කැවුම් කොකිස් අතිරසේ ජාතික බැඳීම පූර්වාදර්ශීව දරුවන්ට කියලා දෙන්න. සිංහලකම ජාතියට අමතක වෙන්න දෙන්න එපා. උතුම් සිංහලකම රැකගත් පරපුරේ අන්තිමයා ඔබ වෙන්නත් එපා. සිංහල අලුත් අවුරුද්ද දවසේ කිරිබතක් කැවුමක් අතිරසයක් කොකිස් එකක් හදන ඔබේ පරම්පරාවේ අන්තිමයා ඔබ වෙන්න එපා. සිංහල අලුත් අවුරුද්ද දවසේ මෙත් සිතින් වැඩිහිටියන් ආදරණීය දෙමාපියන් කමා කොට ගන්නා වන්දනා කොට ගන්නා දෙමාපියන්ට තෑගි භෝග දෙන ඔබේ පරපුරේ අන්තිමයා ඔබ වෙන්න එපා. ඔබේ ලෙයින් උපන් දරුවාට මේ උතුම් ප්‍රවෘත්ත ධර්මයෝ පූර්වාදර්ශීව කියලා දෙන්න. පින්වත වර්තමානයේ අපි අසිංහල අබෞද්ධ දේශපාලන මාමලා නැන්දලා හේතුවෙන් හිඟන ජාතියක් බවට පත් වෙලා තියෙන බව ඇත්ත. පෞකාර දේශපාලන ලෝකයේ ඉදිරියේ අපේ අධ්‍යාත්මයන් සාර ධර්මයෝ සදාචාර ධර්මයෝ මරා දමා තිබෙන බව ඇත්ත. ගෞරවනීය පින්වත අසත්පුරුෂ ධර්මයෝ සමාජය තුළ අකුසලයම වගා කොට ඔබේ කුසල් ධර්මයෝ වට්ටපු තැනින් යලි නැගී සිටින සුබ දවස උදා වෙන සිංහල අලුත් අවුරුද්ද බවට පත් කොට ගන්නා